අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම සඳරුවන් ඉදිරිමාන සිරස්සල වෙතයි ප්‍රථමයෙන් අවධානය. රටම බලා සිටි කොවිඩ් මර්ධන පළමු එන්නත් රෝගය හෙට. චීනයේනුත් ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 3ක්. පමාවී හෝ කොවිඩ් මර්ධන එන්නත් රටටගෙන ඒම පිළිබඳ සතුටු වන බව විපක්ෂ නායක කියයි. රාජ්‍ය ඇමති අරුන්දිකටත් කොවිඩ් ආසාදනය වෙයි. ආශ්‍රිතයෙකු වූ ඇමති CBE ස්වයං නිරෝධායනයට. ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් රෝගියා හමු වී අදට වසරයි. එළඹෙන සිකුරාදා සිට වරාය වෘත්තීය සමිති දැඩි තීරණයකට එළඹීමට සැරසේ. බැඳලා ගැහුවත් ගහලා බැන්දත් ජැටිය ඉන්දියාවට දීලා ඉවරයි. විපක්ෂයෙන් චෝදනා. ආයෝජනයයි විකිණීමයි පටල ගන්න එපා. රාජ්‍ය ඇමති නාලක කියයි. මාස් කන්නේට වතුර නැතිව අසරණ වන පොල් කහවිල වැල්ලෑව ගම්මානයේ ගොවියෝ. දේශීය පත්විතයි ප්‍රථමයෙන් අවධානය. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා වූ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5ක් හෙට පෙරවරුවේ මෙරටට රැගෙනීමට නියමිතව තිබෙනවා. අදාළ එන්නත් ජනාධිපති කෝටාභය රාජපක්ෂ මහතා විසින් හෙට පෙරවරු 11ට කට්නායක ගුවන්තොටුපළේදී බාර ගන්නා බවයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත හෙට දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි. හෙට ලැබෙන එන්නත අනිද්දා සිට පටන් ගන්නවා මේ එන්නත් කරණයට. මේ සඳහා ප්‍රමුඛ කණ්ඩායම මොකද්ද කියන එක කාගෙත් කුතුහලයට ලක්වන දෙයක්. මොන පැත්තෙන් ගත්තත් ශ්‍රී ලංකාව අනුගමනය කරන්න ඉතාමත්ම වැදගත් විද්‍යාත්මකව පදනම් වූ ක්‍රමවේදයක්. ඒ නිසා මේ COVID-19 වසංගතය මර්ධනය කරන්න ඉදිරිපත් වෙන කණ්ඩායම් මේ කියන්නේ සෞඛ්‍ය කණ්ඩායම් මේ අයව සන්නද්ධ කරොත් මර්ධන කටයුතු වලට ලොකු විශ්වාසයකින් ඒගොල්ලෝ යන්නේ. මෙන්න මේ අය සන්නද්ධ කිරීමේ බලාපොරොත්තු ඇතුව තමයි ඒ අය ඉස්සෙල්ලම අපි තෝරාගෙන තියෙන්නේ. ඉන් පසුව එන කණ්ඩායමෙන් මේ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව. ඒ නිසා ඒ කණ්ඩායම් වලත් ඉන්න තෝරාගත් අයට ඒ කියන්නේ ඉදිරිපෙළ එම කටයුතු කරන අයත් මේ කණ්ඩායමට ඊළඟට ඇතුළත්. අපි සාමාන්‍ය වශයෙන් දල වශයෙන් කිව්වොත් සෞඛ්‍ය ඉදිරිපෙළ කණ්ඩායම් අපි 1,50,000ක් පමණ අපි බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම් වල ඉන්නවා කියලා. ඒ වගේම තවත් 1,15,000ක් 1,20,000ක් පමණ කණ්ඩායමක් ඉන්නවා දෙවන පෙළ. ඒ කියන්නේ මේ හමුදා සහ පොලිසිය තුල සිටින නිලධාරීන් මේකට කටයුතු කරනවා. එතන මෙන්න මේ කණ්ඩායම් දෙකට එන්නත ලබා දීලා තමයි අපි ඊළඟ කණ්ඩායම් වලට යන්නේ. තුන්වෙනි අපි විශාලම කණ්ඩායමක් හැටියට අපි දකින්නේ ඒ කියන්නේ ජනගහනය තුලින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ඊළඟට මේ එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබනවා. චීන රජයත් ලක්ෂ 3ක් සයිනෝෆාම් කියන ඒ එන්නත ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඒකත් ප්‍රධානයක්. ඒක ලබා ගන්නේ කෙසේද යන්න අපි ඉදිරි දින කීපය තුළ සාකච්ඡා කරනවා. Government will not charge anyone for the vaccination that will go on in the next maybe 6, 7, 8, 9 months. Not at any point of time. Someone comes for vaccination, we will invite people for vaccination depending on the age groups. We are using the data from the National Election Commission at the MOH level, at the Grama Nildari level, so that we know who the people are of a particular age group. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව මෙරට COVID-19 වෛරසය ආසාදනය වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 7ක්. මේ අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු වූ අමාත්‍ය CB රත්නායක මහතා නිරතයනය සඳහා යොමු වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ අනුව මෙරට COVID වෛරසය ආසාදනය වූ 7 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ඔහුයි. රාජ්‍ය අමාත්‍යවරයා අවසන් වරට පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පසුගිය 19 හා 20 යන දිනවලදී වන අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ සමීප ආශ්‍රිතයින් නොවන බවට තහවුරු වී ඇති බවද පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. එසේම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 15 වනදා PCR පරීක්ෂණය සඳහා ඉදිරිපත්ව ඇති අතර එහිදී කොවිඩ් ආසාදිතයෙකු නොවන බවටයි තහවුරු වී තිබුණේ. කෙසේ වෙතත් පසුව සිදු කළ PCR පරීක්ෂණයකදී राज्य अमात्यवरया कोविड आसादितयकु बवट तहवुරු වී තිබෙන්නේ. राज्य अमात्य अरुंदिक प्रनान्දු महता පසුගිය 24 වනදා වලපනේ ප්‍රදේශයේ පැවති උත්සවයකටද සහභාගී වී තිබෙනවා. ඊට අමාත්‍ය CB රත්නායක මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ඒ අනුව අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් අමාත්‍ය CB රත්නායක මහතා සොය නිරෝධායනයේ සඳහා යොමු වී තිබෙනවා. එමෙතුමාට අද COVID-19 පොසිටිව් වුණා කියන ආරංචියක් ආවා. ඒ ආරංචිය ලැබුණාම මම ස්වයං නිරෝධායනයට ලක් වෙමින් ඉන්නවා. අවවාදයට වඩා ආදර්ශී උතුම් කියන හැඟීමත් එක්ක ඒ සඳහා කටයුතු කරනකොට ඒ වගේම හෙට දවල් 11 විතර වෙනකොට අපිට COVID-19ට එන්නතක් වෙනවා. ඒ සුභාරංචියත් සමග අපි දිරියෙන් නැගිටිමු. එසේම රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය 25 වනදා පාත දුම්බර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩලයටද සහභාගී වී තිබුණා. ලොව පුරා මාරාන්තික ලෙස පැතිර යමින් පවතින COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව තුළ පළමු COVID ආසාදිතයා ලෙස තහවුරු වූ චීන ජාතික කාන්තාව පිළිබඳව මෙරටින් තහවුරු වී අදට වසරක් ගතවනවා. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ පිහිටි පාසලක සිසුන් 9 දෙනෙකුට හා ගුරුවරුන් 2 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් එම පාසල අද දින සිට తాවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. ගාල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඇගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. COVID-19 බලපෑම අවම කිරීම වසංගත අභියෝග තුළින් රට විපතින් සැපතට ගෙන යාම මැයින් ජාතික විද්‍යා පදනම සංවිධානය කර තිබූ ජාත්‍යන්තර සම්මේලනය අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ගිය අවුරුද්දේ දැන් 2020 සැප්තැම්බර් මාසයේ අපනයන ආදායම සංසන්දනය කළොත් ඉස්සෙල්ලා අවුරුද්දේ ආදායම සමග සමහර මාසවල ඇත්ත වශයෙන් වර්ධනයක් ඇති වුණා. ඒ විදිහට අවස්ථානුරූපී විදිහට තීරණ අරගෙන වැඩ කරපු නිසා ආර්ථිකයට අලාභේ වදුරට අවම කර ගැනීමට පුළුවන් වුණා. සංචාරක ක්ෂේත්‍රයේ වුණත් අපේ ඒ ශ්‍රමය පාවිච්චි කරලා අපේ රටට ලබා දෙන විදේශ විනිමය මේ සියල්ලක්ම සම්බන්ධයෙන් අපි ගත යුතු පියවර ගැන මෙතන සාකච්ඡා වුණා. ගොඩේම සඳහා අපේ ජීවන ක්‍රමය සම්පූර්ණ විපර්යාසයකට භාජනය විය යුතු බව සාකච්ඡා වුණා. ඒ කියන්නේ ශ්‍රම බීජ හරණය, සමාජ දුරස්ථභාවය, ඒවාට අමතරව අපි ජීවත් වෙන විදිහ ඒ සම්බන්ධයෙන් අනාගතයේදී යම් වැදගත් වෙනස්කම් සිදු විය යුතු බව පිළිගත්තා. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම ලංකාවට මාවෙනික ප්‍රභේදයක් පිළිබඳ ඊයේ දවස් තුල කතාවට බහට ලක් වුණා. මේක කලින් අපේ රටේ තිබුණු වෛරසයට වඩා වෙනස්. ඒකයි අලුත් වෛරස් ප්‍රභේදයක් කියලා කියන්නේ. ඒ නිසා මේ ප්‍රභේදය හරහා දැන්ටමත් අනාවැකි පළ වෙලා තියෙනවා. ඊටාම ශීඝ්‍ර කොවිඩ් රෝග ව්‍යාප්තියක් කරා ගමන් කළ හැකියි කියලා දැන් මේ නිරෝධායන මධ්‍යස්ථානයක හිටපු කෙනෙක්ගෙන් තමයි මේ සාම්පල් එක පොසිටිව් වෙලා හඳුනගෙන තියෙන්නේ. අපි දන්නේ නැහැ රට ඇතුළට කොච්චර දුරට මේක ව්‍යාප්ත වෙලාද දැනට කියලා. මොකද ඒකේ අත්දැකීම අපි ගන්නකොට ඒ සාම්පල් බලනකොට තව සති 2-3ක් කියයි. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒ නිසා කරුණාකරලා අපි කියන්නේ මේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරලා ඇත්තටම ලංකාවට මේ වෙනකොට ලංකාව ඇතුළට නිරෝධායන මධ්‍යස්ථාන වලින් එළියට මොන වගේ බලපෑමක් මේ වෛරසය හරහා වෙලාද කියලා තැන් තැන් වලින් තෝරාගත්ත සාම්පල් කඩිනමින් පරීක්ෂාවට ලක් කරලා ඒක ප්‍රතිඵල මත අවශ්‍ය තීන්දුව ගත යුතුයි. COVID-19 වෛරසයට එරෙහි එන්නත් මිලදී ගැනීමට ආණ්ඩුව මීට වඩා උනන්දු විය යුතු බවත් රජයේ ප්‍රමාද වී හෝ එන්නත් ගැනීමට පියවර ගැනීම අගය කළ යුතු කාරණාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බුත්තල මාලිගාවිල විපක්ෂ නායක ජන්කම සේවයට එක්වෙමින් අද අපේ රට හැම පැත්තෙම කඩා වැටිලා තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේද, අධ්‍යාපන ශාස්ත්‍රයේද, වාරි ශාස්ත්‍රයේද, කෘෂිකර්ම ශාස්ත්‍රයේද ඔය හැම පැත්තකින්ම අපේ රට කඩා වැටිලා. මේ වන විට එංගලන්තේ කොවිඩ් මරණ ලක්ෂය පන්නලා එංගලන්තයේ තිබෙන ඉක්මනින් පැතිරෙන අසාධ්‍ය ලෙස රෝගාතුර වන කොවිඩ් ප්‍රභේදය අපේරටට තැවිල්ලයි කියලා වෛද්‍යංශ ප්‍රකාශ කරනවා. එහෙමනම් අපිට සිදු වෙලා තිබෙන්නේ මේ ජීවිතයත් මරණයත් අතර සටනේදී අපි කොහොම හරි අපේ ජීවිත බේර ගන්නට අපි සතුට වෙනවා. අපිට දැනගන්න ලැබුණා එන්නත් ලක්ෂ 6ක් අපේ රටට ලැබෙනවයි කියලා. අඩුම තරමින් එන්නත් වැඩසටහන ගැන ප්‍රමාද වෙලා හරි මේ ලක්ෂ 6 ලබා ගැනීම හොඳ දෙයක්. හොඳ දෙයට හොඳයි කියන්නට ඕන. කරක් වෙලා හරි අවධානය යොමු කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ ස්තුතිවන්ත වෙනවා වගේම පැහැදිලිවම කියන්නට ඕන මාත්‍රා ලක්ෂ 6න් එන්නත් ප්‍රශ්නය අපේ රටේ විසඳන්නට බෑ. මේට වඩා වැඩි උනන්දුවක් මේ එන්නත් ලබා ගන්නට මේ රජය දැක්විය යුතුයි කියන එකයි අපේ අදහස. කොවිඩ් වසංගත තත්ත්වයේ හමු වේ පාසල් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සිසුන්ට අවධානමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත කිරීමත් සමගම අපි දන්නවා මේකෙන් මතුවෙනවා ඇත්තටම රජයේ කොවිඩ් පිළිබඳව කොවිඩ් වසංගතය කළමනාකරණය පිළිබඳ තියෙන අවුල හොඳටම මේකෙන් මතුවෙනවා. අපි එක තැනකින් කියනවා රට නවත්තන්න බෑ විවෘත කරන්න ඕනේ සාමාන්‍ය විදියට අපි මේ අලුත් තත්ත්වයන්ට හුරු වෙමින් අපි ඉදිරියට යන්න ඕනේ. හරි. ඒක අපි පිළිගන්නවා. නමුත් කොවිඩ් තත්ත්වය අපිට මග ඇරලා මේවා කරන්න බෑ. නිකුත් කරාට කොවිඩ් සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරා කියලා ඒ රෙගුලාසි අනුගමනය කරන්න සැලසුම් නැතුව කොහොමද මිනිස්සු ඒවා අනුගමනය කරන්නේ? ඒ උදාහරණයක් ඇටියට විශ්වවිද්‍යාල අවුරුද්දක් විතර කාලයක් ළමයින් ගෙවල් වල හිටියේ ඒ බෝඩින් වල නෙවෙයි. ඒවා අතහැරලා ළමයින් ගියා ගෙවල් වලට. දැන් මේවයි සෞඛ්‍ය රෙගුලාසි පිළිපදින්න පුළුවන් තත්ත්වයක මේ බෝඩින් හවුස් පවත්වාගෙන යනවද? ඒවා කිසි දෙයක් ගැන කිසිම වගවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අවදානම් අරගෙන තමයි සාමාන්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න ඕනේ. ඒ අවදානම ගන්න එක පිරිසක් මේක විවෘත කරන්න තීරණය කරන්නේ තව පිරිසක්. රටේ සම්පත් විදේශ රටවලට විකිණීමට එරෙහිව එළඹෙන සිකුරාදා සිට දෙවන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට වරාය වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ ඉන්දියාව අතර ඇති කරගන්නා ගිවිසුමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික සභාව ඊයේ රැස් වුණා. එම රැස්වීමෙන් අනතුරුව නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික සභාව තීරණය කළේ ලබන සිකුරාදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. මේකට අද try කරන්නේ අදාන්රට වඩා මේ ලංකාවේ ඉන්න වරායේ ඇතුලේ තියෙන බහුජාතික සමාගමක්. ඒක ඊට වඩා වයානකයි. මේ හදන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය බෝඩ් ලෑල්ල පමණක් සීමා කරන්න. අද තීරණයක් ගත්තා සිකුරාදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන්න. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කියලා මෙතෙක් අපි කරේ මතපල කරන ඒවා විතරයි. ප්‍රබල ක්‍රියාමාර්ග වලට ගියේ නැහැ. එතකොට වෘත්තීය සමිති ව්‍යාපාරයේ විදියට ප්‍රබල ක්‍රියාමාර්ග වල ආරම්භය සිකුරාදා ගන්න අද තීරණය කළා. මේ අතර අදත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. ප්‍රතිපත්ති අපි කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. රජයේ ඕනෑතරම් ආයතන තියෙනවා. ඒ වගේ දේශීය විදේශීය ආයතන ආයෝජනය කරපු මේ වරායේ යම්කිසි කොටසක් යම්කිසි ආයෝජනයක් වෙනවා කියන එක මේ වරාය විකිණීමක් කියලා වැරදි අර්ථකථනයක යෙදෙන්න එපා කියලා අපි හැම කෙනාගේම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වැරදි අර්ථකථනයට හැඟීම් වලට වහල් වෙලා අහු වෙන්න එපා කියලා අපි රටට ආදරය කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. දැන් බෙල්ල ළඟටම හිර වෙලා ඉන්නේ. දැන් වෙන හැරෙන්න තැනක් නැහැ. ඉතින් දැන් මේ රටේ සියලුම දෙනාගේ විරෝධය මැද වුණත් නැගිර පර්යන්තය දැන් ඉන්දියාවට දීම ඇරෙන්න මේ ආණ්ඩුවට වෙන කළ යුතු දෙයක් නැහැ. මම හිතන්නේ එහෙම නැති වුණොත් මේ ආණ්ඩුවට ඉදිරි ගමනක් නැති බවයි අපිට පෙනියන්නේ. රජයේ හැටියට අපි තීරණ අරගෙන තියෙනවා නම් රාජ්‍ය සම්පත් මේ විදිහට විකුණලා විනාශ කරන්න සූදානම් රජයක් නෙවෙයි කියන එක බොහොම පැහැදිලිව අපි කියලා දෙනවා. මේක අය අහන්න ප්‍රශ්නයක් නෙවෙයි. එදා එක්සත් ජාතික පක්ෂය අරගෙන ගියපු වැඩ පිළිවෙල නෙවෙයි මේ ආණ්ඩුව කරන්නේ. ඒ නිසා ඒකට විකල්ප ක්‍රමවේද බලනකොට විවිධ කණ්ඩායම් එකට විවිධ මතවාද කියනවා, අදහස් කියනවා, චෝදනා කියනවා. හැබැයි මේ චෝදනා මොනවා ගෙනවත් අපිට කියන්න තියෙන්නේ අවසානයේ රටේ ජනතාවට යහපතක් වෙච්ච දෙයක් විතරයි මේ රජය හරහා ක්‍රියාත්මක වෙන්නේ කියන එක. අද කොලේ වහලා ගහන්න බෑ රාජපක්ෂ ආණ්ඩුවට. රාජපක්ෂ ආණ්ඩුවේ මේ ආවේ බින් අංගලක් එක ආයතනයක් දේශීය සම්පත් ආරක්ෂා කරනවා සුරකිනවා කියලා. එහෙම ආපු ආණ්ඩුව අද කෑලි කෑලි වලට විකුණලා නිර්වචනයක් දෙන්න නැතුව මේ ගොනාටන් දන් හදන අපේ රටේ මිනිස්සුද මේ? ඒ නිසා අපි කියන්නේ බැඳලා ගැහුවත් ගහලා බැඳද්දත් කෑලි කෑලි වලට දීලා ඉවරයි. ඉන්දියාවට විකුණන එකයි, බදු දෙන එකයි, ආයෝජනයයි කියන කාරණා තුනත් තුනක් කියන එක දන්නේ නැති සජිත් ප්‍රේමදාස ප්‍රධාන විපක්ෂය මේක අල්ලගෙන කෑ ගන්නට තනි රටක් විදියට තනියෙන් මේ වැඩපිළිවෙල කරන්න අපහසුයි. ඒ නිසා තමයි ආයෝජකයෝ ගෙනල්ලා තනියෙන් යමක් දිගු කාලීන වැඩපිළිවෙලක් විදියට කරලා ටිකෙන් ටික ලාභ ලබා ගන්නවා වෙනුවට සමාගමක් විදියට එකතු වෙලා වැඩි ලාභයක් අරගෙන දෙකට බෙදා ගැනීමේ වාසිදායක ව්‍යාපාරික ඥානය නැති විපක්ෂය චෝදනා කිරීම ගැන කනගාටුයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 50% අඩු ආයෝජනයක් සිදු කිරීම තුළින් මෙරටට එහි පාලන බලය හිමි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කිමුකෝ ඔබතුමාට කාර්යයක් තියෙනවා නම් ඔබතුමා කාර්යයක මට වික්කොතින් ඊට පස්සේ ඒ කාර්යයක මගේ ඊට පස්සේ ඔබතුමාට ඒ කාර්යයක ගැන කිසිම දෙයක් ගැන අහන්න බෑ. ඔබතුමාට කාර්යයක ඕන නම් බදු දෙන්නත් පුළුවන්. ඔබතුමා කාර්යයක මට බදු දුන්නොත් ඒත් ඔබතුමාට ඇවිල්ලා ඒ කාර්යය නැගලා යන්න බෑ ඊට පස්සේ. ඒක මම තමයි පාවිච්චි කරන්නේ. ඒක තමයි ඊළඟ ක්‍රමවේදය. ඒකට ඔබතුමායි මමයි ඒ කවුලේ කාර්යයක අපි කරගෙන යනවා නම් ඒතර ඔබතුමාටත් පාවිච්චි කරන්න පුළුවන් මටත් පාවිච්චි කරන්න. සමහරක් වෙලාවට ඒ දෙන කොටස වැඩිපුර කොටසක් නම් ඒක අයිතිය තියෙනවා ඒකේ පාලනය තියෙනවා. That's the option that the country has today with regard to this eastern terminal. අපේ ජාත්‍යන්තරව යම්කිසි ඉවිසුමකට වෙනත් රටවල් එක්ක එකඟත්වයකට ගියොතින් අපිට ඒවා සිදු කිරීමට වෙන්නේ ආණ්ඩුව නෙමෙයි ඒතර රට තමයි එතනට මේ යොමු වෙන්නේ. දැන් අපි හොඳ වෙලාවට මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකත් එක්ක අස්සම් කරලා තිබුණේ නැහැ. අස්සම් කිරීමට ඕන මෙන්න තිබුණා. ඒත් අස්සම් කරලා තිබිච්ච නැති නිසා අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන් වුණා. ජාත්‍යන්තරව අපි යම්කිසි ගනුදෙනුකට එළඹුණොතින් අපිට ඒකෙන් අයින් වෙන්න පුළුවන් ක්‍රමය එච්චර පහසු නැහැ. අපේ අයිතිය අපි තියාගෙන ආයෝජකයෙකුට යම්කිසි කොටසකට ආයෝජනය කරන්න අපි ඉඩ දෙනවා. ඒකට අයිතිය තියෙන අපේ. බදු දුන්නා නම් අපිට අයිතියක් තිබුණාට අපිට ඒක ගැන පාලනයක් නැහැ. වික්කම අපිට ඒ අයිතිය සාධාරණව යනවා. ඒකට අපි ආයෝජනයකට යම්කිසි කෙනෙකුට මයිනොරිටි ස්ටේක් එකක් 50%ට වඩා අඩු කොටසක් අපි ලබා දුන්නොත් අපිට ඒකේ පාලන බලයකුත් තිබෙන බව තමයි තියෙන්නේ. ඉන්දියාව තමයි එතන ඉන්න ලොකුම ගැනුම්කරුවා. ඉන්දියාවත් එක්ක අපිට එකට වැඩ කරන්න වෙනවා. අයිතිය ගැන පමණක් අපි බලලා ඊට පස්සේ මේක ජෙටිය හිස්තම් මොකද වෙන්නේ? ශ්‍රී ලංකාවට පුළුවන් ශ්‍රී ලංකාවේ 51 ආයෝජනය කරන්න. ඊටු ටික වෙන අයගේ මතයක් අනුව තමයි ඒක සිදු වෙන්නේ. එතකොට අදානිද වෙන කවුරු හරිද කියන එක නෙමෙයි මෙතන තියෙන ගැටලුව අපිට. අපිට තියෙන්නේ පූර්ණ බලතල තියනවද මේකේ කන්ට්‍රෝල් එක තියෙන විදිය. ඒ කන්ට්‍රෝල් එක තියෙන ශ්‍රී ලංකාවට. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදේශ රටකට විකිණීම හරහා මෙරට අපනයන වලට මෙන්ම ඒ ආශ්‍රිත අනිකුත් අංශ ප්‍රබල අර්බුදයන්ට මුහුණ දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පෝට්ස් ඔතොරිටි එකේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලාට දීලා තියෙනවා ප්‍රොජෙක්ට් කමිටි එක. මොකද්ද විකල්පය කියලා හොයලා දෙන්න කියලා. විකල්පය හොයලා දෙන්න කිව්වට වරාය අධිකාරියේ අධ්‍යක්ෂකවරුන්ගේ විකල්පෙහි කිසිම විකල්පයක් ලැබිලා නැහැ. මොකද්ද වෙන්නේ? 49ක් ගන්න කම්පැනියට පරිපාලන අයිතිය දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට ඉතින් වැඩක් වෙන්නේ නැහැ. අදත් මම නැවතතාවක් කියන්නේ ලෝකේ තියෙන ලොකුම නැව තමයි මර්ස් කියන නැව. දෙවනි ලොකුම නැව තමයි MSC කියන නැව. මේ අදානි කියන ආයතනය සම්බන්ධ ජොයින්ට් වෙන්චර් එකක් උතුරු ඉන්දියාවේ කොටසේ වරායක් හදලා තියෙනවා මුන්ද්‍රා කියලා. ඒ මුන්ද්‍රා වරායේ ජොයින්ට් වෙන්චර් එක තියෙන්නේ ලෝකේ දෙවනි විශාලතම නැව සහ JCT පර්යන්තය ආණ්ඩුවේ පර්යන්තය 50% බිස්නස් ගේන ස්ථානේ. එතනයි ගැටලුව තියෙන්නේ. JCT එක අයින් වුණොත් ඒ ව්‍යාපාරය ඊට පස්සේ ඔක්කොම ECT එකට ගෙනිච්චොත් නැගිනහිර පර්යන්තයේ අදානි කිය ඒගොල්ලන්ගේ ඔපරේෂන් එකට ගෙනිච්චොත් ඒක පළවෙනි රිස්ක් එක. වරාය අධිකාරියේ ලාභය එන්නේ JCT කින් 70%ක්. JCT එක වැටුණොත් වරාය අධිකාරියේ ලාභ නැති වෙනවා. ලංකාවේ අපි කියන අපනයනෙන් තමයි ගොඩ යන්නේ කියලා. අතන කියන්නේ මේක රිස්ක් එක තියෙන වල ලොකු තැනක. ලංකාවට එන නැව් ප්‍රමාණය ECT එකත් එහෙම නැත්නම් මේගොල්ලන් ඉන්දියාවත් එක්කම ගෙනියන ඒමක් ප්ලෑන් කරොත් අපේ එක්ස්පෝට් එක පවා මුදෙන් නැවෙන් අරින්න ඕන ගාන වැඩි වුණොත් මිල ඒගොල්ලන් කන්ට්‍රෝල් කරොත් ට්‍රේඩ් චාර්ජස් වැඩි වුණොත් අපේ ප්‍රොඩක්ට් එක වෙන ලෝකේ රටකට යනකොට ගාන වැඩි වෙනවා. ඔතනයි අර්බුදේ තියෙන්නේ. මේක විකුණලා දැම්මට පස්සේ මේක දුන්නට පස්සේ කිසිම විදිහක සරණක් හම් වෙන්නේ නැහැ. විදේශ ප්‍රතිපත්තිය ගැන අපිට විශාල කලබලයක් තියෙනවා. මොකද මේ ආණ්ඩුව දැන් කරගෙන යන්නේ සම්පූර්ණ මාෆියාවක් එහෙම නැත්නම් විකිණීමක් එහෙම නැත්නම් තමන්ගේ දිනුන පොරොන්දුවට සම්පූර්ණ විරුද්ධව කටයුතු කිරීමක්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙලෙස අදහස් පළ කළා. වරායම හම්බන්තොට අවුරුදු 99.2කටම බදු දෙන්න පහුගිය රජය කටයුතු කරා. එතකොට ඔය ජනතා විමුක්ති පෙරමුණත් ඔය අද කෑ ගහන වෘත්තීය සමිතියොත් මොනවද කරේ? අද දීලා ඉවරයි. ඒ වගේම මේ කොළඹ වරාය දෙන්න නැගෙනහිර පර්යන්තය විතරයි. ඒකත් විකුණනවා නෙමෙයි. ඒක ක්‍රමවේදයක් හදලා ඒක ආයෝජනයක් හිටියරයි මම දකින්නේ. එහෙමනම් ණය කරන්නේ නැතුව ආයෝජනයක් සම්බන්ධ කරගෙන ප්‍රොෆිට් ෂෙයාරින් එකකට ගියොත් කමක් නැහැ. අවසානයේදී වෙන්නේ ලාභය බෙදා ගැනීම. අවුරුදු 33 න් පස්සේ ඒගොල්ලෝ සංවර්ධනය කළා දුන්නායින් පස්සේ ඒ සංවර්ධනයේ කොටසත් එක්කම අපිට අයිතිය හම්බ වෙනවා. දානි සමාගමට ලබා දෙන්න කියලා තීන්දුවක් කවුරක්වත් ගන්න දෙයක් නැහැ. මේක කාට හරි ලබා දෙනවද නැද්ද කියන තීන්දුවයි දැන් ගත යුතුව තියෙන්නේ. එතකොට ඒකෙදි කවුද මේකට සම්බන්ධ වෙන්නේ කියන එක තීන්දුව කරන්න පුළුවන්. මේ තීන්දුව ගන්න පුළුවන් පාලනය කිරීමේ හැකියාව තියෙනවා. දැන් මෙතර කලුත් පාලනය කෙරුවානේ. සංවර්ධනය කිරීමේ හැකියාව වරාය අධිකාරියට නැහැනේ. වෘත්තීය සමිතිය කියනවාද මේක දොඹ කරගෙනල්ලා හයි කරලා මේක ඔපරේෂන් එක දක්වා පත් කරන්න. භාණ්ඩාගාරයට වැඩි සංචිතයක් නැහැනේ. වරාය භාණ්ඩාගාරයෙන් ලොකුම සංචිතය තියෙන්නේ. ඉතින් භාණ්ඩාගාරෙවත් නැහැ ඒ වගේ සංචිතයක්. ඉතින් වරාය සමිතිය කොහෙද එහෙම සංචිතයක්? දැන් මේ 49 යනවට අකමැති කියලානේ කියන්නේ. ඒකයි අය කියන්නේ. එතකොට 49 යනවට අකමැති නම් එහෙනම් සංවර්ධනය නොකර ඉන්න තීන්දුවක් ගන්න ඕන. සංවර්ධනය කරනවා නම් අයිතිය අපිට තියාගන්න. 49 අනිත් සමාගමට කොටස් අයිතිය යනවා. මේවා මැජික් නෙමෙයි මේවා ඉස්සර ඉඳන් කෙරිච්ච දේවල්. ඉතින් අවුරුදු 200කට හම්බන්තොට තොට්ටු දෙකට විකුණපු විපක්ෂය අපිට කියලා දෙනවා කොටස් වෙලද බොල ගැන. ඒ නිසා විපක්ෂයට ඉස්සෙල්ලාම මේව ගැන කතා කරන්න කලින් සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ රටේ දේපල තොට්ටු දෙකට විකුණපු පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඔය කියන බලවේග. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේක විකුණන්නෙත් නැහැ, බදු දෙන්නෙත් නැහැ එච්චරයි. තාම මේ කරන ක්‍රමවේදය පිළිබඳ කැබිනට් එකට අවිල්ල නැහැ. පළවෙනියට මොකද්ද නීතිය? අපි ජැටිය දෙනවා නම් පළමුව කළ යුත්තේ මේක කැබිනට් මණ්ඩලයට එන්න ඕන. කැබිනට් එක අනුමත කරන්න. කැබිනට් එක අනුමත කරලා තමයි ඉදිරි කටයුතු කරන්නේ. ඒතර මේ දක්වා කැබිනට් මණ්ඩලයට එවැනි පත්‍රිකාවක් ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ පිළිබඳ විවිධ යෝජනා අදහස් ඇවිල්ලා තියෙනවා. මේ ව්‍යාපෘති නැගෙනහිර ජැටිය කියන අපේ වාණිජමය වටින් තාම වටිනා ව්‍යාපෘතියක්. ඒකයි මේ මෙච්චර ඉල්ලුමක් තියෙන. ඒ නිසා අපි කලබල වෙන්න ඕනේ නැහැ. තාම මේ පිළිබඳ ආණ්ඩුව අවසන් තීන්දුවකට ඇවිල්ලා නැහැ. මොකද්ද කරන්න කියලා. භාෂණයේ නිදහස සුරකිමු යන බයෙන් අද ගලිකමුව ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවතුණා. භාෂණයේ නිදහස සුරකිමු නමින් වත්මන් රජයේ බල ඒකාධිකාරියට එරෙහි නිදහස උදෙසා නිහඬ විරෝධතාවක් ගලිකමුවේදී පැවැත්වුණා. මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, හිටපු අමාත්‍ය ලලිත් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියා. මේ ආණ්ඩුව පත් වෙලා දැන් අවුරුද්දේ මාසයක් අතර ගෙවිලා තියෙන වෙලාවේ ඔවුන් විශාල පොරොන්දු රාශියක් දීලා තමයි මේ ආණ්ඩුව පත් කරගත්තේ. 69 ලක්ෂයක් ඡන්දේ දීලා තුනුන් දෙකේ බලයක් පාර්ලිමේන්තුවේ අරගෙන සමස්ත ලංකාවටම පොරොන්දු රාශියක් දුන්නා. නමුත් අද වෙනකොට ඒ එක පොරොන්දුවක්වත් ඉෂ්ට කරගන්න හැකියාව ලැබිලා නැහැ මේ ආණ්ඩුවට. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ භාෂණයේ නිදහස කතා කිරීමේ අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය අපි හැමෝටම තියෙනවා. විපක්ෂයේ අපේ මන්ත්‍රීවරු සියලු දෙනාම අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායම මේ පොරොන්දු විච්ච පොරොන්දුට ඉල්ලීම් කරනවා පාර්ලිමේන්තුවේ. හඬක් නගනවා. හැබැයි මේ ආණ්ඩුව කරන්නේ මේ හඬක් නගන මන්ත්‍රීවරුන්ට තර්ජනය කරලා ඔවුන්ව කූඩු කරන වැඩසටහනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. විතේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට අහිමි වෙන බව අපිට පේනවා. අපි සමගි වර්ගයේ අද දීප ව්‍යාප්තික වැඩසටහනක් මුළු රටේම අපි මේ විදිහේ නිහඬ උද්ඝෝෂණයක යෙදෙනවා. අද මේ රජයේ යටතේ භාෂණ නිදහසත්, ඒ වගේම සමාජ වෙබ් අඩවි ක්‍රියාකාරිනුත්, ඒ වගේම අනිකුත් භාෂණීය නිදහස වෙනුවෙන් සටන් කරන හැම කෙනාම මර්ධනය කරන්න කටයුතු කරලා තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩපිළිවෙලට එරෙහිව තමයි අද අපි මේ වෙනුවෙන් සටන් කරන්න මාර්ග වර්තමානයේ මෙරට තුළ පවතින මාධ්‍ය සංස්කෘතියේ වෙනසක් ඇතිවිය යුතු බව හිටපු කතානායක කරුජයසූරිය මහතා පවසනවා. අතුරුදන් වූ හා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම වෙනුවෙන් කොළඹදී පැවති වැඩසටහනකට එක් වෙමින් හිටපු කතානායකවරයා මේ බව පැවසුවා. අපිට සුදු ඈන් යුගයක් තිබුණා. මමත් ඒ සුදු ඈනකට බිහි වෙච්ච මිනිස්සෙක්. මගෙත් අතපය හතරම කැඩුවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම 2015 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වී තිබුණා. අපි හිතුවා එදා ඇත්තටම යහපාලනයේ විසින් ඒ මාධ්‍යවේදීන් දෙදෙනාගේ ඇතුළු සීළු මාධ්‍යවේදීන්ට නීතියේ සාධාරණත්වයේ ඉෂ්ට වෙයි කියන එක. නමුත් ඒ සිදු වුණේ නැහැ. ඊටමත් ගැටලු සහගතයි. අපි හරියට අර රවුම් ගලක් කන්දක් උඩ ගෙනියන්න දඬුවම ලැබපු සිසිපස් වගේ. ගලක් තල්ලු කරගෙන කන්ද උඩට යනවා. ආයෙ කන්දේ පල්ලෙහාට ගල පෙරලිලා එනවා. සොක්‍රටිස් කිව්වා පුරවැසියෝ කියන්නේ හරියට ඇටමැස්ස වගේ జాතියක්. ප්‍රජාතන්ත්‍රවාදයේ නැමැති අශ්වයා හැමතිස්සෙම නිදාගෙන ඉන්නවා. ඇටමැස්ස ගිහිල්ලා කූද්දන්න ඕන, ප්‍රජාතන්ත්‍රවාදයේ නැමැති අශ්වයාට රිද්දන්න ඕන. එතකොට තමයි අශ්වයා නැගිටින්න හදන්නේ කියලා. අපිත් ඒ වගේ මේ ව්‍යායාමයේ ඇතුලේ අපිට අධිෂ්ඨාන සහගත දේශපාලන නායකයන් හම්බ වෙන්නේ නැත්නම් අපිට නැවත වාරයක් ලබන අවුරුද්දෙත් ඊළඟ අවුරුද්දෙත් සමහරලාට තව අවුරුදු 5කිනුත් පස්සේ අපේ සගයන් සිහි කරලා දුක් වෙන්න, පසුතැවිලි වෙන්න, මීටත් වඩා 100,000 ගුණයකින් විඳින්න අපිට සිද්ධ වෙයි. ඔබත් අපිත් දන්නවා අද මාධ්‍ය සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවා. එදා පහර දෙනවා වෙනුවට, උස්සගෙන යනවාට, සුදුවැන් වෙන වෙනුවට අද අපි දකින්නේ මාධ්‍ය වේදින් උස්සගෙන යනවා. එයාගේ කම්පියුටර් අරන් යනවා. මෙයාට බලපෑම් කරනවා. ගැවලුවට පයින්නවා, හිරිහැර කරනවා, බොරු වාර්තාවට අසංකලනද කියන. ඒ නිසා තමයි අද මේ මාධ්‍ය සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. තමන් කැමති දේශපාලන රාජ්‍යයෙන් ජයග්‍රහණය කිරීම සඳහා අද කොයිතරම් උරු ගොතනවාද කියන එක බුද්ධිමත් ඔබට තේරුම් ගන්න පුළුවන්. අද ඉන්නේ බුද්ධිමත් ජනතාවක් 2014ට වැඩි අද තරුණ පරම්පරාව ඉරවිල්ලා තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය එළියට ඇවිල්ලා තියෙනවා. මේ රටේ බොරු හංගන්න බෑ. මේ මාධ්‍ය සංස්කෘතියේ වෙනසක් ඇති වෙන්න ඕනේ කියන තමයි අපි මේ අවස්ථාව විසින් 20 වෙනි සංශෝධනය කිසිම විටක අපි ඒක පිළිගන්නේ අසීමිත බලතල එක් පුජ්‍යලෙකුට ලබා දීලා තියෙනවා. අපි අලුත් ව්‍යවස්ථාවක් හදන්න කියලා අපි කියනවා. ඒ අලුත් ව්‍යවස්ථාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරැකිය යුතුයි. 20 වෙනි සංශෝධනයෙන් කප්පාදු කරපු ඒ අයිතිවාසිකම් ආරක්ෂා කර යුතුයි. අමාත්‍යවරයෙකුට හෝ කිසිදු බලපෑමක් සිදු කළ නොහැකි ලෙස සකස් කර ඇති රේගු ආඥා පනත වෙනස් කිරීමට ඇතැමුන් සැලසුම් කරන බවට රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. එහෙම සංගමයේ සමලේකම් සුදද්ද සිල්වා මහතා කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වමින් මේ බව පැවසුවා. අධිකරණ ජනාධිපතිතුමා රේගු නිලධාරීන්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ කිසිම විරෝධයක් නැහැ. අපි හිතමු ඉන්න සියලුම නිලධාරීන් අයින් කෙරුවා. අපි කාවද මේකට දාන්නේ? වේගුවට කියලා විශේෂයෙන් හැදිච්ච පිටිසක් රටේ ඉන්නවද? එහෙම පිටිසක් කොහෙවත් නැහැ. කවුරු හරි කෙනෙක් නරක වෙනවා නම් නරක වෙන්නේ පද්ධතිය නැත්නම් සිස්ටම් හරහා මිසක් පුද්ගලයන්ගේ ප්‍රශ්න නෙවෙයි. මේ වෘත්තීය සමිති වැරදි කර නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. මේ ඇති වෙලා තියෙන පසුබිමත් එක්ක අපිට බයක් තියෙනවා. කවුරු හරි පිටිසක් මේ රේගුව ඇතුළට එවලා මේකේ ඉන්න දක්ෂිණ නිලධාරීන් ටිකක් එළියට දාලා යම් දෙයක් කරන්න හදනවද කියලා. එහෙම පිටිසකට උවමනාවක් තියෙනවා. ඒ වගේ රේගුවක් බිහි කරන්න අද මේ රටේ තියෙන අනිත් දෙපාර්තමේන්තු ඕනම එකකින් ඇමතිවරයෙකුට බලපෑමක් කළා තමන්ට රිසිදේ කරගන්න පුළුවන්. පුළුවන්ද කියලා බලන්න රේගුවේ දේ කරන්න. රේගුවේ ඒ දේ කරන්න අපි කවුරුත් ඉඩ දෙන්නේ නැහැ. ඇයි ඒ? මෙන්න මේ තියෙන රේගුව ආඥා පනතේ රේගු නිලධාරීන්ට දීලා තියෙන ස්වාධීනත්වය. මේ ස්වාධීනත්වය කියන්නේ තමන්ට ඕන දෙයක් කරන්න නෙමෙයි. මේ ආඥා පනතේ තියෙන බලය අනුව ක්‍රියා කළා අපිට කිසි කෙනෙකුට යටත් නොවි ස්වාධීන රාජ්‍ය නිලධාරීන් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා මේ ආඥා පනත වෙනස් කිරීමේ උවමනාවක් මේක පිටිපස්සේ බොහෝ අයට තියෙනවා. ඇයි? තමන්ගේ සිතන්ගේ දේ කරගන්න. ජනාධිපතිතුමා එතනක ඉන්නවා කියලා අපි හිතන්නේ නැහැ. අඩක් නිම කළ වැවක් හේතුවෙන් මාස් කන්නයට වගා කටයුතු සිදු කර ගැනීම සඳහා ජලය නොමැතිව අසරණ වන ගොවි ජනතාව පිළිබඳව තොරතුරු අපට පොල්ගහවෙල වැල්ලෑව ගම්මානයෙන් වාර්තා වුණා. Third Eye පොල්ගහවෙල ලේකම් කොට්ටාසේ වැල්ලෑව ගම්මානයේ මීට වසර 6කට ඉහතදී ගොවිතැන් සඳහා ජලය ලබා ගැනීමට එවකට පැවති රජය ආරම්භ කළ වැල්ලෑව ඇඳගල වැවයි මේ ඔබ දකින්නේ. එවකට රජය ආරම්භ කළ වැල්ලෑව ඇඳගල වැවේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අතරමඟ නතර වීමෙන් ගොවි ජනතාව අපහසුතාවයකට පත් වී තිබෙනවා. වැල්ලෑව ඇඳගල වැවේ යෝජිත වැව්පැම්මේ උස අඩි 50ක් වන අතර මේ වන විට ඉදිකර ඇත්තේ අඩි 25ක් පමණයි. මෙම වැව්පැම්මේ ඉතිරි වැඩ අවසන් කිරීම සඳහා තවත් කෝටි 4ක මුදලක් අවශ්‍ය වී ඇති අතර මෙතෙක් පැවති රජයන්හි නියෝජිතයන්ට මෙම ගොවීන්ට ඇති ගැටලුව පිළිබඳ අවස්ථා කිහිපයකදී පෙන්වා දුන්නද එයට නිසි විසඳුමක් ලබා දී නොමැති බවයි ගොවීන් පවසන්නේ. ඒ වැව භාග හැදලා දැන් වැව උතුරගෙන යනවා අපරාධ වතුර ටික අහක යනවා. දැන් අපිට ඉතුරු ටික කර දෙන්න තව අඩි 25ක් තියෙනවා. 25 කර දෙන්න කියලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. දැනට මෙම වැව ප්‍රයෝජනට ගන්නා ගොවි පවුල් 400කට ආසන්න පිරිසකගේ කුඹුරු අක්කර 100කට වැඩි ප්‍රමාණයක් තිබුණද ඉන් කුඹුරු අක්කර 100කට වැඩි ප්‍රමාණයක් අස්වැත්තුවද ඉතිරි අක්කර 300 පුරන් වී යන්නේ වැව්බැම්මේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර වීම හේතුවෙන්. කුඹුරු වැඩ කරලා ගොයම් පීදෙන අවස්ථාවේදී තමයි අපිට වතුර නැති වෙන්නේ. හැම අවුරුද්දෙම ඒ නියඟයට අපි මූණ දුන්නාම කුඹුරු වැඩ කරලා අපිට අසන්නක් ගන්න හම්බ වෙන්නේ නැහැ. කීප අවස්ථාවකම අපි ඉල්ලීම් කරත් අසරණ අපි ගොවි ජනතාව ගැන කිසිම කෙනෙක්ගේ අපිට අනුකම්පාවක් ලැබුණේ නැහැ. ඒකට මොනවත් කරන්නේ නැහැ. ආණ්ඩු දෙක තුනක් හිමියක් වෙන්නේ නැහැ මේකට. ඉතින් ජනාධිපතිතුමනි ඔබතුමා මේකට මොන හරි පිළිසරණක් දෙන්න. මොකද ගොවියෝ අනාථ වෙලා ඉන්නේ. වැල්ලෑව ප්‍රදේශයේ 170ක් ඡන්දපතිසතියක් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලබා දෙමින් ලැබූ විශ්වාසය කෙරෙහි එතුමා විශේෂ අවධානය යොමු කරලා මේ වැව මේ වතරේවත් වැව් 5000 ව්‍යාප්තියට ඇතුළත් කරලා ඉෂ්ටතිට කරලා දෙන්න. වැල්ලෑව ගම්මානයේ ගොවි ජනතාව වගකිව යුතු බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ මෙම වැල්ලෑව ඇඳගල වැව කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. දැන් රටවටාපුවක් කිහිපයක් කෙටියෙන්. කුඹුක්කන මොණරක්කල ප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රේලංකයට අයත් 121 වන බලසේනාව යටතේ පාලනය වන 18 වන ගැමුණු හේවා බලඇණිය විසින් හමුදා බුද්ධ්‍යංශය මගින් ලබා දුන් තොරතුරක් මත බක්මිටියාව රක්ෂිත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අක්කරයක පමණ ගංජා හේනක් වැටලීමට සමත් වී තිබෙනවා. එම ගංජා තොගේ වටිනාකම රුපියල් මිලියන 10ක් පමණ වන බවයි යුද හමුදාව සඳහන් කළේ. වනාලි ගැටලුවකට විසඳුම් ඉල්ලා අද තඹුත්තේකම ජනතාව උද්ඝෝෂණයක නිරත වුණා. ඒ පසුගිය 26 වෙනිදා ඇතෙකු පහර දීම හේතුවෙන් කාන්තාවක් මේ යාම මුල් කර ගනිමින් මේ ප්‍රශ්නේ වැඩි වෙනවා මේ අපට ඕන ලකුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාපීඨ ගොඩනැගිල්ලට මුල් කළ තැබීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ස්ටර්ලින් ඔටෝමොබයිල් සමගම විසින් HNP බැංකුව හා එක්ව ස්ටර්ලින් ස්ටේෝරා නමින් නවම පාරිභෝගික ප්‍රනාම ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාරිභෝගිකයන් හට ස්ටර්ලින් ස්ටේෝරා පාරිභෝගික ප්‍රනාම හරහා එකතු කර ගන්න ලකුණු බැංකු ගිණුමකට බැර කර ඒවා මුදල් වලට පරිවර්තනය කර ගැනීමට එමගින් අවස්ථාව හිමි වනවා. Today marks a great day in the history of HNB as we tie up with Sterling on yet another first in Sri Lanka. Coming together to add value, loyalty, service and the various other guarantees that we want to do for both our customers. Encourage and develop the service model, the service guarantee and the value proposition to customers out there. Eco Tablets ගෙනෙන Ceylon Green Produce Private Limited හි ප්‍රධාන ප්‍රදර්ශනාගාරය Eco Tablet හි සන්නාම තානාපති සුපිරි මොටර් රථ ධාවනශූර ඩිලන්ත මාලගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී විවෘත කෙරුණා. Eco Tablet නිෂ්පාදනය ඉතාමත් හොඳ නිෂ්පාදනයක්, පරිසර හිතකාමී නිෂ්පාදනයක්, පෙට්‍රල් ඩීසල් වැනි ඉන්ධන ඉතාමත් කාර්යක්ෂම ඔබගේ වාහනේ ඇතුළත එන්ජිමේ දහනයේදී පූර්ණ දහනයක් දීලා පරිසර හිතකාමීව එළියට නිකුත් කරන නිෂ්පාදනයක්. මම ඉල්ලා හිටන හැමෝගෙම මේ නිෂ්පාදනය පාවිච්චි ගන්න කියලා. මේ ලංකාව ඇතුළත දැන් ලෝකේ රටවල් ගානක පාවිච්චි කරන නිෂ්පාදනයක්. අපි ලංකාවේ පයිලටින් ප්‍රොජෙක්ට් ගොඩාක් නියම ව්‍යාපෘති ගොඩාක් ගණනාවක් සිදු කළා. මේකේ පරීක්ෂණ ප්‍රතිඵල අපි නිකුත් කරලා තියෙනවා. ඉතාමත් හොඳ ප්‍රතිඵල වාහනේ පිකප් ට්‍රක් වලට හැම දෙයකටම පරිසරයටත් හිතකාමී ලෙස මේකේ වර්ධනය වෙනවා. මේ Eco Tablet එක පරිසර හිතකාමී ඒ වගේම තමයි වාහන වලට මේක පාවිච්චි කරන එකෙන් ගොඩක් හොඳක් සිද්ධ වෙනවා. ඒ වගේම වාහන ආදරය කරන අයටත් ගොඩක් ප්‍රයෝජනයක් ඇති වෙනවා. ඒ වගේම තමයි ලාභ ප්‍රයෝජන ගොඩක් වාහන හිමියන්ට හිමි වෙනවා. ඉතින් මේ සියල්ල එක්ක තමයි මම මේකේ සන්නාම තානාපති කෙනෙක් හැටියට වැඩ බාරගත්තේ. ඒ වගේම තමයි මේ Eco Tablet එක 4 stroke motorcycle, 3 wheel, bus, car, sports car මේ හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පෙට්‍රල් ඩීසල් දෙකටම තියෙනවා. ඒත් සමගින් සියත සවසාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.